ජනතා විමුක්ති පෙරමුණ මන් දැක්ක මිලානෝවල ගිහිල්ලා රැස්වීමක් තියෙනවා. ටිකස් එනකෙ හිටිය මගේ අප්පා වඳින්නම් පිටරට ඉන්නේ උන්ට. මගේ අම්මා උඹලා සිංහ කොඩි ගහගෙන නම් එන්න එපා කෙලවිල්ලක් කෙලෙව්වා. බඩේ බත්තට හතරක් නෑ දැන්. සිංහ කොඩි ගහගෙන ඇවිල්ලා කෙලෙව්වනේ අපට. තේරෙනවද? ආයේ කෙලවන්න නම් එන්න එපා තොපි. ඔහේ ඉඳගෙන රස්සාව කරගෙන කාලා බීලා මෙහෙට සල්ලි ටිකක් එවලා හොඳින් හිටපියා. දැන් උන්ට සුදු කොට පින්ලදී අපිට කරන්න දෙයක් නැහැ. සුදු කොට පින්ලදී ඉපර දන්ත කුමාර සහෝදරය ඉතාලිය ගියා. ලංකා ඉතිහාසයේ හොඳට හොයලා බලන්න, ඉතිහාසයේ හොඳට අධ්‍යයනය කරලා බලන්න. ඉතිහාසයේ කිසිම නායකයෙකුට එකතු කරන්න බැරි දෙවන්ත ජනකාය හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන, නිපුණතාවය තියෙන, මේ මෞබිම ගැන කැක්කුම තියෙන මිනිස්සු රොද බඳගත්තා අනුර සහෝදරය වටා. මං දැක්ක දැන් ඊයේ පෙරේදා අපොච්චි මලා. එයා අපොච්චි මලා නෙවෙයි දැන්. එයා දැන් කුණුහරුප බාපොච්චි. උන්දට කුණුහරුප පහක් නැතුව වේදිකාව කතා කරන්න බෑ. එයා කියනවා පිටරට උන්ට උඹලා මේ පාර නම් එන්න එපා. තොපි ඉන්න තැනකට වෙලා ඉඳ පියව්. එයා කියනවා උඹලා රටකට ගියා නම් ඉඩපල්ලා. එකපාරක් ඇහිලා අපිට කෙලෙව්වා. තව පාරක් නම් තොපි මේකට එන්න එපා. තොපි එහාට වෙලා ඉඳපල්ලා. අපි අහනවා බජිත් මහත්තයාගෙන් ඇයි ඒ අම්මලා තාත්තලා රට ගියේ? ගින්තොට තුනීලාරි සංස්ථාව තිබුණා නම්, පිලිපිටිය කඩදාසි කම්මලා තිබුණා නම්, අපේ සිමෙන්ති ෆැක්ටරිය තිබුණා නම්, සීනි කම්මලා තිබුණා නම්, අම්ම උදේ පාන්දරෙන් නැගිටිනවා, දරුවෝ නැගිට්ටවනවා, මූණකට හොදනවා, බත්තික කවනවා, පිටු ඇඳුම මදිනවා, එක අන්දනවා, දරුවගේ සුළඟිල්ල එල්ලගෙන ගිහිල්ලා ඉස්කෝලේ ගේට්ටුව ඇතුළට දානවා, හවස පහට ගෙදර එනවා, ගෙදර ඇවිල්ලා අර දරුවා පිරිසුදු කරලා නාවලා, ගුණදහම් කියා දීලා, පොත්පත් ටික කියා දීලා, දරුවා තුරුල් කරගෙන නිින්දට යනවා, දරුවට මවුසෙනි හස දැනෙනවා. ඔල මේ ඔක්කොම විකුණලා දැම්මා. තුනීලෑරි සංස්ථාව 2018 සජිත්ල විකුණන්නේ පර්චස් එක 3500කට. රාජිත සේනාරත්න ඇවිල්ලා 2001 පිලෝගඩ වත්ත විකුණන්නේ තේයක් කරේ රුපියල් 464යි. උණු කොල්ලෙට විකුණන්නේ. දැන් මේව විකුණලා විකුණලා දැම්මා. යම්මර ජීවත් වෙන්න විදියක් නැහැ. මෙවල සිමෙන්ති ටික දාලා නැහැ, කපරාරුව ගහලා නැහැ. වහින වෙලාවට තෙමෙනවා. කොල්ල ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. කෙල්ල දීක දෙන්න විදියක් නැහැ. නායකාරයෝ ගෙදෙට්ට එනවා. ඒ හිඳ තමයි 58ක් හොයාගෙන ඒරොප්පේ ගිහිල්ලා එවලන් හොදලා කියා කරි හොයාගන්න. අපි ගොඩක් අසල්ල හිටිය අපිට දරුවෝ ඉන්න අපි නැති බැරිකමට අපි රට ගියේ. නිදිය ගන්න කොට්ට පැදුරු නැ නිකන් බිම නිදියන්නේ. අපි අසරණ මිනිස්සු අපි නැති බැරිකමට මේ රටෙන් අපි රටවලට යන්නේ. බල හොඳ රටක් හැදුවා නම් මේ ආයතන තිබුණා නම් දරු සෙනෙහස විඳගෙන දරුවෝ මෙහි ඉන්නවා. අම්මා මෙහෙ රැකියාව කරනවා. මෙව විකුණලා 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 දැම්මා. ඒ නිසාම පිටරට ගියා. දෙහි ජීවිතත් විනාසයි, මෙහි ජීවිතත් විනාසයි. ඒ නිසා දැන් ඒ ජනතාවට තමයි මේ අපහාස කරන්නේ. ලක්ෂ 20ක් ඉන්නවා පිටරට. ලක්ෂ 20ක්. යම්මල තාත්තලා සින්දුවක් ගත්තොත් එක පවුලක ඡන්ද තුනක් තිබුණොත් ලක්ෂ 60ක් මාලිමාවට ලැබෙනවා.